වයස අවුරුදු 23 වුණත් අත්දැකීම් සහ ඌ දස්කම් අතර ඉන්න එක තමයි වැදගත්ම දේ. ඉතින් ක්‍රිකට් වටරවුම අපේ ක්‍රිකට් අපේ විදියට. ඉතින් සචින්න පොඩ්ඩක් කතා කරොත් LPL තරගාවලිය දැන් කිව්වාගේ ගොඩක් තරග අවසන් වෙලා තියෙන. දැන් දඹුල්ලෙන් කොළඹට එන්න ඉතාමත් මාසන්නයි. අතන අපි මේ වැඩසටහන පටිගත කරද්දී දඹුල්ලේ තරග කීපය නිමා වෙලා ඉවරයි. ඉතින් අතනේ කලින් අවුරුදු වල සාපේක්ෂව මම කියන්නේ ඉතාම හොඳ කම්පිටිටිව් ක්‍රිකට් එකක් අපි දකිනවා. ඉතාම හොඳ ලකුණු ලබා ගැනීම දකිනවා. දැන් මේ 220 වැනි ටෝටල් එකක් ඉතාම ලේසියෙන් හඹා ගියා කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම. අපි දැක්කා ශතක දෙකක් වාර්තා වෙනවා මේ ඔක්ෂන් එකේ පළවෙනි වටේ අන්සෝල්ඩ්ලා සම්පූර්ණයෙන් අන්සෝල්ඩ් ලේගේ උසසකයක් වටා කරා. ඉතින් පොඩ්ඩක් අපි කතා කරමු පැතුණු තරඟ ගැන. ඔලක්සි අපි ගිය සතියේ වටරවුම වැඩසටහනට කතා කරලා මේ සතියේ වටරවුම වැඩසටහනට එද්දී LPL තරඟාවලියට තිබ්බ මිනිසුන්ගේ උනන්දු අපි බලාපොරොත්තු වුණාගෙන තව තව වැඩි වෙලා තියෙනවා. ඉතින් අනෙක් පැත්තෙන් ලක්සිසි මේ නවක ක්‍රීඩකයෝට මක ක්‍රීඩකයෝන්ට ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීමක් ලබා දෙන්න හෝ එහා සමාන අත්දැකීමක් ලබා දෙන එක තමයි මේ වගේ තරගාවලියක් පවත්වන්න මූලික අරමුණ වෙලා තියෙන්නේ. ඉතින් ඒ දේ අපි 100%ක්ම ගන්නවද කියන එකත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සමහර කණ්ඩායම මේ දේ ඉතාමත් හොඳින් පාවිච්චි කරනවා. අපි ගත්තොත් දඹුල්ල කණ්ඩායම චමුදු වික්‍රමසිංහ, ඒ වගේම කොළඹ කණ්ඩායම දුනිත් එල්ලාලගේ ෂෝන් ඩැනියල්, ඒ වගේම කැන්ඩි කණ්ඩායම තමයි පොඩ්ඩක් ප්‍රශ්නාර්ථ තියෙන. ඔවුන් අර අන්ඩර් 23 ප්ලේයර් කෙනෙක් ඉන්න ඕන කියන තැනට ප්ලේයර් කෙනෙක් දාලා වැඩන්නේ. ඔහුව අඩුම ගන්න ඔහුගෙන් ඕවරයක් දෙකක් නැත්තම් ඔහුට නිශ්චිත ස්ථානයක් විධිකරණේ නිරත වෙන්න අවස්ථාව ලබා දෙන්න ඕන. ඉතින් සජිමත් පොඩ්ඩක් පොඩි දෙයක් කිව්වොත් ඇත්තටම දැන් පාන් රත්නායක ක්‍රීඩා කර අපි දැක්කා පළවෙනි තරඟ දෙකේ මංග 9 හෝ ක්‍රීඩා කරේ. තුන්වෙනි ඊළඟ තරඟේ ඒකට හම් වුණා අංක 5 ක්‍රීඩා ගන්න අවස්ථාවක්. අවසාන තීරෝ ෆේල් වුණා. හැබැයි මේ ඔහුට සරිලන තැන පන්දුවට පහර දෙන්න හම්බෙලා එක මැච් එකක් ෆේල් වුණ ගමන් ඌ එළියට දාන එකෙන් මං හිතන්නේ ඔහුගේ කොන්ෆිඩන්ස් එකටත් ගොඩක් ලොකු හානියක් වෙනවා කියන මතේ මං නම් ඉන්නේ. සමහර විට ඒ ප්ලේයර්ගේ කැරියර් එකටම හානියක් වෙන්න පුළුවන්. ඒකම දැන් කවිඳු පදරත්න කියන්නේ මම දන්නේ ගොඩක්ම හයි රේට් කරන ෆාස්ට් බෝලර් කෙනෙක්. දැන් ගිය අවුරුද්දේ ෂෝන් ටේඩ් දමුල් ඕරයකට ඇවිල්ලාදී ෂෝන් ටේඩ් ගොඩක්ම උඩින් රේට් කරපු මං දන්නේ කවිඳු පදරත්න කියන්නේ. ඉතින් අවසානට කවිඳු පදරත්නට අවස්ථාවක් හම්බුනේ නැහැ. මොකද ගිය අවුරුද්දේ රූල් එක තිබ්බේ නැහැ. අවුරුදු 25 ක්‍රිකට් ඉන්න ඕනි කියන රූල් එක තිබ්බේ නැහැ. ඉතින් කවිඳු පදරත්නට කණ්ඩායමේ ක්‍රොස් වෙනා හිටියට ඔහු පිටිකරුවෙකුත් නෙමෙයි. ඔහුට පන්දු යවන්නත් එක පන්දුවරක්වත් යන්න අවස්ථාවක් හම්බුනේ නැහැ. මං හිතන්නේ මේක අනිවාර්යයෙන්ම පොඩ්ඩක් වැඩියෙන් හිතන්න ඕනේ දැන්. මොකද මේ අවුරුදු 25 ක්‍රීඩකේ කර අපි කිව්වොත් නමයි ඉන්න ඕනේ නමට ගස්සලා වැඩක් නැහැ. ඉතින් සසින් ආරයි ඉතුරුනේ කතා කරා. ඒ වගේම ලක්ෂිසි අපි ගත්තොත් අපි වර්ල්ඩ් කප් අරගෙන ගිය ප්ලේයර්ස්ලා ටික අරගෙන බලුවම කුසල් පෙරේරා වගේ ක්‍රීඩකයෝ අවසානවකට හිටියේ නැහැ. අවිෂ්ක ප්‍රනාන්දු වගේ ක්‍රීඩකයෝ හිටියේ නැහැ. නමුත් දැන් LPL එක තිබ්බයින් පස්සේ කවුද පර්ෆෝම් කරන්න කියලා ප්‍රශ්නයක් තියෙනවා. ලැතුම් නිස්සංක අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ආරම්භ වේදික රහු ලකුණු අතර ඉන්නවා. ඒකේ කිසිම සැකයක් නැහැ. ඔහු දැන් ඔහුගේ මංගල 20/20 ශතකය ලබා ගත්තා. ඉතින් නමුත් අනෙක් පිතිකරුවන්ගේ ස්ථානවලට විශේෂයෙන් ජාතික කණ්ඩායමේ ආරම්භක පිතිකරන පැතුම්ගේ සහායක කුසල් මෙන්ඩිස්ගේ ස්ථානයට හොඳ තර්ජනයක් එල්ලලා තියෙනවා. සමහර විට මේක ඉතාමත් හොඳ දෙයක්. දැන් අපි ගත්තොත් දිනේෂ් චන්දිමාල් හොඳ කඩු රැකීම කරනවා. හොඳට ඔහුගේ කණ්ඩායම මෙහෙවන්නත් සපෝට් කරනවා. ඒ වගේම හොඳ ආරම්භයක් ලබා දෙනවා. හොඳින් ලකුණු අතරින් පන්දු 37කේ ලකුණු 80 ගණන ගාලා කණ්ඩායම දිනේ හයස් සක්සස්ෆුල් රන් චේස් එක. ඉතින් තව දෙයක් තමයි හොඳ තරඟාවලියක් යනවා. නමුත් පොඩි පොඩි අත්පසු වීම් පොඩි පොඩි මේ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් තව එකක් තමයි මම දැක්ක මෙච්චර තාක්ෂණයේ දියුණු කාලෙක අර චමුදු වික්‍රමසිංහ දාපු නෝ බෝල් එක. ඒක ඇත්තටම බැලුවම නෝ බෝල් එකක් නෙමෙයි. දැන් අපි ගත්තොත් IPL එකේ ගොඩක් වෙලාවට සහ වෙනත් ගොඩක් ලීග් වෙන ජාත්‍යන්තර මට්ටමේ පවා ගොඩක් වෙලාවට තෙවන මිනිස්සුරු තමයි නෝ බෝල් එක කෝල් කරන එක සම්පූර්ණ ඔන් ෆීල්ඩ් අම්පයර්ගෙන් නිදහස් කරලා තියෙන. නමුත් මෙච්චර තාක්ෂණය භාවිතා කරන්න පුළුවන්. මොකද හියුමන් එරර්ස් එන්න පුළුවන් ඕන වෙලක. නමුත් මේ වගේ කාලයක ඒ වගේ දෙයක් කරපු එක විශේෂයෙන් චමුද එක බැලුවම රූපරාමුල නෝබෝල් එකක් නෙමෙයි. නමුත් ෆ්‍රී හිට් එකට 6ක් ගහන නිකන් හරි හිතන්නකෝ. ඔය තරඟ ප්‍රතිපලය මැච් එක රිසල්ට් එකට ඉම්පැක්ට් එකක් වුණා නම් මොකද්ද වෙන්නේ? අර ප්ලේයර් සමහර විට මෙහා වෙනවා. ඒක නිසා අර මේ වගේ පොඩි පොඩි අඩුපාඩු අපි හදාගන්න පුළුවන්. මම මේ චාමි කනවරත්නේ කැච් එක ගන්න මොකද ඉතින්. ඔව් ඒක අපිට ප්‍රසිද්ධ කියන්න බෑ. නමුත් ගොඩක් දෙනෙක් ඔවුන්ගේ මතය ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ ඒ වෙලාවේ මම හිතන්නේ මිනිසුරුන් මිනිස්සුරුන් කියන්නත් බෑ. මොකද ගොඩක් දෙනෙක් කියලා තිබ්බ එක
වෙලාේ දකි දේවිතියටේ දෙන විනිශ්ෂර මුූත් කියන්න බෑනට කොමට ොද වෙලා ලබාන්න උපරාහම එක්කොම සල කල තමයි තිරණය ලබා මගේදන්න මෙ දැකමේ ේල්ස්ටේන් පිටෙක් උද්දාල් තිබා බෙස් ඩොප් කැච්චයි හැවසින් කෙලෙන්නේ එක ගොඩක් ලොකු හොඳ ෆට්ක් දිගල් තිබ සාමික කන්නරත්න වෙලාවේ උඩ බඳුව ලබාගන්න තින් ඒවගේ පොඩිපොඩි ගැටලු කාරිතත්වයක් නැතුවම නෙම නමුත් ඕවරෝල් තරගාවලයක් විදිට ඉතාමත් හොඳ තරගාවලියක් විශෂෙන් ලක්සිසි ලක්ුණු එකසිය හැටට අඩු එක ඊයම් තරගයක් විතර අපිට එකටීම එකක් හරි එක ඉන්න එක හරි ලකුණ එකසිය හැට අඩුවන්ගේ අනිත් හැම ඉන්න එකක්ම ලකුණ එකසිය හැටට වැඩි අපි දැක්කා ඊයේ ජෙෆ්නා කැන්ඩි මැච් එක ලකුණු 230ක් වගේ ප්‍රමාණයක් හඹා ගිහිල්ලා ජයග්‍රහණය කරනවා. ඉතින් මේක තමයි වෙන්න ඕන මේක වාර්තාගත සිදුමක් වුණා. ඉතින් අපිට මේ සතියේ හොඳ වාර්තා අරගෙන බලමු. කුසල් පෙරේරා ශතකයක් ලබා ගත්තා පන්දු 50ක වගේ ප්‍රමාණයක් තුළ. ඉතින් 52 දී ඔහු ලකුණු 102ක් ලබා ගත්තා. ඊට පස්සේ අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 80ක් ලබා ගත්තා. මේ එක තරගයක්වත් අර නිකන් අතහැරලා දාපු දල් නෑනේ. ඔව් හොඳ කම්පිටිටිව් හොඳ තරගකාරීත්වයක් දකින්නට ලැබුණා. ඉතින් දැන් දඹුල්ලේ ලෙග් එක ඉවරලා කොළඹ ලෙග් එකට එද්දී කොළඹ මිනිස්සු සෑහෙන උද්‍යෝගයක් තියෙයි. සෑහෙන ආසාවකින් යයි මේ තරඟ නරඹන්න. මොකද හොඳ තරඟකාරීත්වයක් පිටියමද දකින්නට ලැබෙනවා. ඉතින් ඒ වගේම ටීම් සේෆර්ට් ශතකයක් ලබාගෙන දස්කම් අතරට ආවා. ඒ වගේම අපි දැක්කා අපිට ගොඩක් ජාත්‍යන්තර විශේෂයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජාත්‍යන්තර මට්ටමේ තරඟ තුළ අපිට ගොඩක් හොඳ පාර්ට්නර්ෂිප්ස් දකින්න හම්බු වෙන්නේ. නමුත් මේවර LPL තරඟවලින් ගෙවුණු සතියේ ලකුණු 100ට වැඩි පාර්ට්නර්ෂිප්ස් දෙක තුනක්ම අපිට බලාගන්නට හැකියාව ලැබුණා. ඉතින් මේ චමිදු වික්‍රමසිංහ කියන සාධකයා අපි පළමු LPL තරඟයේදීත් ඔහු හොඳ පාර්ට්නර්ෂිප් එකක් දැම්මා. නමුත් ඊයේ තරඟයේ ලක්ෂිසි ලකුණු 80 ගන්න විකට් 6ක් වගේ වැටලා තිබ්බ වෙලාවේ ඔහු ලකුණු 160කට නමුත් ගෙනල්ලා ඒ ප්‍රෙෂර් සිටුේෂන් එක හැන්ඩල් කරපු විදිය සෑහෙන ජාත්‍යන්තර මට්ටමේ විස්තර විචාරකයන්ගේ පවා සෑහෙන අගය කරනවා. මම දැක්කා දඹුල්ල කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රංගන හේරත්තුත් පවා සෑහෙන ප්‍රශංසා කළා ඔහුගේ ඒ සිටුේෂන් එක හැන්ඩල් කරපු විදිය. මොකද ඒ ලකුණු ප්‍රමාණය තිබ්බේ නැත්නම් අවසානයේ මොකද වෙන්නේ? දඹුල්ල පරදින්නත් තිබ්බ මැච් එක. මේ වගේ මතීෂ පතිරණ හොඳින් දස්කම් අතරට ආව පන්දු යමින් නුවන් තුෂාර අවශ්‍යම මොහොතේ ඊයේ අපි දැක්කා කොච්චර හොඳට පන්දු යවද කියලා. ෆස්ට් පළවෙනි ඕවරේකම විකට් දෙකක් දාලා ෆුල් ප්‍රෙෂර් එක ලබා දුන්නා අනෙක් පැත්තට. ඉතින් ඒ වගේම අපි ගත්තොත් පැතුම් නිස්සංකගේ ඉනිම ඔහු තමයි දැනට මේ LPL හිස්ටරි එකේ වැඩිම, ඒ කියන්නේ එක ඉනිමකදී වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබා ගත්ත ක්‍රීඩකයාට හිමි වාර්තාව දිනාගන්නේ. ඒ වගේම ඔහුගේ පළමු 20-20 ශතකය. ඉතින් පැතුම් නිස්සංක කියන්නේ ගිය පාර කොළඹ සෙල්ලම් කළා චරිත් අසලංකගේ ෆස්ට් රවුන්ඩ් එක අනුසෝල්ඩ් වෙලා චරිත් අසලංක කොහොම හරි බැක් කළා පැතුම් නිස්සංක වරගෙන දැන් ඔහුගේ කන්ෆිඩෙන්ස් එකට ඉතාමත් හොඳින් ලකුණු අතරට එනවා. ඉතින් ඉතාමත් බලන්න ආස හිතෙන ඉනිමක් විශේෂයෙන් කුසල් මෙන්ඩිස් එක්ක ලකුණු 100කට වඩා වැඩි පාර්ට්නර්ෂිප් එකක් දැම්මා. ඊනුත් 80ක් විතර ගෞරව හිමි වෙන්න ඕනේ පැතුම් නිස්සංකට. ඉන් අනතුරුව චමුදු වික්‍රමසිංහගේ ඉනිම සෑහෙන තමන්ගේ කණ්ඩායම වැටිලා හිටියා වෙලාවේ ඔහු තමයි තනියෙන් කණ්ඩායම ඇදගෙන ගිහිල්ලා අන්තිමට විකට් එකකුත් දෙකකුත් දාලා ෆුල් ඉසුරුදානගේ හඩුල්ල තමයි දාගත්තේ.